අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත සාමී පණිවිඩය රැගෙන ආ කුමරාගේ උපත සමරන අසිරිමත් නත්තල් දිනය අදයි प्रधान देव मेहे रागम तेवत्त जातिक बसिलिकावेदी सियत प्रधान देव मेहे मोरटुव शुद्धव एम्मानुवेल देव मेदुरे सिट लोकवासी कितुनुवन्गे प्रधान देव मेहे वतिकानुवेदी शुद्ध तुम्पिया अतिन तिरुक्कोविल सरेन्वरे कुसिदुकल वेडित भीमकिन पोलिस निलधारिन सिवदेनकु जीवितक्षेट स्थानाधिपतिवर्या अतुरु निलधारिन पिरिसक रोहले वेडित भीम सिदुकल सरेन्वरया टी 56 गिनियावियद समग अतिमले पोलिसियट बहरवे उदावु नत्तल निसि सौख्य मार्गोपदेशवलट अणुव समरन्न सौख्यांश कियायि गेबिनी मव्वरुन्ट तुन्वन मात्राव लबा दीम कडिनमिन दुम्रिय स्थानाधिपतिवरुन तव दुरटत् वर्जने ब्रिटानी कोविड आसादितें तेवन दिनटात वार्तागत लेस इहलट देन देशीय पुआत लोवट सामे पानीपीडिय रगिन आ जेसुस क्रिस्तुन वहांसेगे उपत सिदु उ असरिमात नत्ताल दिनय अदाय एवेनुवेन जनाधिपतिवरया अग्रामात्यवरया सह विपक्ष नायकवरया सुपपेतुन पानीपीडिय निकुत कर तिबुना අදින් වසර 2021කට පෙර අතව බෙත්ලෙහෙමේ කුඩා ගවලිනක සිදු වූ ඒ අසිරිමත් සිදුවීම ලොව විප්ලවීය ගමන් මගක ආරම්භය වුණා. ඒ ලෝකයට සාමේ පණිවිඩයකින ආ ජේසු බිලදාගේ උපත සමගින් ඊශ්‍රායලයේ නාසරාතී විසූ මරියා කන්‍යාවට සහ ජෝසප් යන දෙපළට උපන් මෙම වාසනාවන්ත බිලින්දා ජීසස් යන නාමය ලැබුවේ ගැලවුම් කාර්යය යන අදහසෙන් මේ අසිනිමත් දරු උපත සිදුවේ සීතල දෙසැම්බරේ ගවලිනක් තුලයි සීතල මේදුම් අතරින් පායා තිබූ ඒ අපූර්ව වල්ගතරුව මේ අසිරිමත් උපත පිළිබඳව ලෝකයටම හෙළි කළා නත්තල හා බැඳුණු සංස්කෘතියද මේ අතර සුවිශේෂීත්වයක් දරනවා එය රටින් රටට වෙනස් ස්වන්නේද ඊට අනන්‍ය වූ පොදු ලක්ෂණ සුරක්ෂිත කරගනිමින් නත්තල් කස නත්තල් සීය නත්තල් සුබ පැතුම්පත් සහ නත්තල් කැම මෙසය මේ අතරින් කිහිපයක් නමුත් නත්තල සැමරිය යුත්තේ එහි ඇති විචිත්‍රත්වයේ මෙන්ම ඒහා බැඳුණු ආධ්‍යාත්මික ගුණාංගයන්ටද මුල් තැන දෙමින් මෙතර නත්තල් දිනේ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. එමගින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් සම්විධානන්ගේ උපත සිදු වූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝක කිතුණු ජනතාවට පමණක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය හා සාමය ගෙන දෙමින් සැමදෙන ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයක් බවයි. පවතින ගෝලීය වසංගත තත්ත්වයේ හැමුවේ මේ වසරේ නත්තල් සමය සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සැමරීමට සිදු වූ දීව ලෝකයේ දෙස බැලීමට සිය උපතේම ආදර්ශයක් ගෙන දුන් බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුළු දිව්‍යම කැපකලේ සමාජයේ පීඩාවට පත්වන ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් මෙලව නිර්මාණය කිරීම උදෙසා බව පෙන්වා දුන්නා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නත්තල වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ජේසුස් සම්විධානන් ලොවට ගෙන හැරපෑ ආදරෙත් දයාවෙත් මහා මනුෂ්‍යත්වය සකල වාසී ජනයා ආදර්ශමත් කොට ගනිමින් නත්තල් උදාව සැමරීමට අවශ්‍යම වැදගත් බවයි. මේ අතර උදා වූ අසිරිමත් නත්තල වෙනුවෙන් පැවති ප්‍රධාන දේව මෙහෙය රාගම තේවත්ත ජාතික බැසිලිකා දෙව්මැදුරේදී පැවැත්ුණා. ඒ කොළඹ අගරදකුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර සියත ටීවී නත්තල් ප්‍රධාන දේව මෙහෙය මොරටුව ශුද්ධ වූ එම්මානුවෙල් දෙව්මැදුරේ සිට සජීව ලෙස විකාශය කිරීමට අප පියවර ගත්තා. මෙවර නත්තල් උදාවේ ප්‍රධාන දේව මෙහෙය රාගම තේවත්ත ජාතික බැසිලිකා දෙව්මැදුරේදී අගරදකුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා මිනිසෙක් වෙලා අපාතර වාසය කරලා දුක වේදනාව අත්දැකලා කුරුසියේ තමන් වහන්සේගේ ජීවිතය පූජා කරලා අපිට කිව්වේ මොකක්ද මෙන්න ගැලවීමේ මාර්ගය ඕගලන්ගේ ජීවිතේ නාස්ති කරගන්න එපා මේ ගැලවීමේ මාර්ගයට පිවිසෙන්න කුරුසියේ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට දෙවියන් වහන්සේගේ ආදරය කොයිතරම් උසද මහතද ගැඹුරුද කියලා පෙන්වුවේ ගවලෙන්ෙන් ආරම්භ වෙච්ච ඒ බහැපත්කම ඒ පහත්වීම ඒ තමන් නැතිකර ගැනීම දෙවියන් වහන්සේ උදෙසා අනුන් උදෙසා තමන්ව නැතිකර ගැනීම කුරුසියේ තමයි ඉවර වුනේ ඒ නිසා සෑම ක්‍රිස්තු භක්තිකෙක්ම ගවලෙන්ෙන් ආරම්භ වෙන ඔහුගේ ජීවිත කතාව කුරුසියේ ඉවර කරන්නට ඕනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ ඒකයි යම් කිසි කෙනෙක් මානුවෙනු කැමැත්තේද හෙතෙම තමා ත්‍යාජ කර තම කුරුසිය රැගෙන මානුවෙන් කුරුසිය කුරුසිය කියන්නේ මොකද්ද සම්පූර්ණයෙන්ම තමාව පරිත්‍යාග කිරීම අද සම අපි ඒක ජීවත් වෙන්නට ඉගෙන ගත්තොත් ආදරණීය සහෝදර සහෝදරියනි සමාජය තුළ මේ සිදුවෙන විනාශකාරී දේවල් සිදුවෙන්නේ නැහැ. ඒවා සිදුවෙන්නේ ආත්මార్థකාමීත්වයේ රජ යන්නට කටයුතු කරන එක නිසායි. මෙතර සියත ප්‍රධාන නත්තල් දේව මෙහෙය මෙවර පැවැත්වුනේ මොරටුව ශුද්ධ වූ එමානුවෙල් දේවස්ථානයේ සිටයි. විවිධ ප්‍රදේශවල දේව මෙහෙයන් සහ කැරොල් ගී ප්‍රසංගද සංවිධානය කර තිබුණා. ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කළ නත්තල් කැරොල් ප්‍රසංගයයි ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ආරාධනාවකට අනුව ප්‍රධාන ආරාධිතය ලෙස පැමිණියේ ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියයි තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සැරයන් වරයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්තුව මහතා ප්‍රකාශ කළේ මෙම වෙඩිතැබීම සිදු කළ සැරයින්වරයා T56 ගිනි අවියද සමග ඇතිමලේ පොලිසියට බහර වී ඇති බවයි. තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු සිදු කළ වෙඩිතැබීමකින් එම පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රී 10ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම වෙඩිතැවීමෙන් තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හා තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීමට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ. වෙඩි ප්‍රහාරය එල්ල කළ පොලිස් සැරයන්වරයා වෙඩිතැවීම සඳහා භාවිත කළ D56 වර්ගයේ ගිනි අවි දෙකක් හා පතුරුම් 19ක්ද සමග ඇතිමලේ පොලිසියට බහර වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. මියගිය නිලධාරීන් අතර පොලිස් සැරයන්වරයෙක් पोलिस कोस्तापल दिनेक सह पोलिस कोस्तापल रियदुरेक्षिटिन मेम सरेन्वरिया विसिंग विडितबी मेन पशु टीपनसाय वर्गी गिनिया विदेकाक एवगे मेम गिनिया विसंदा भाविता करुन लबन जीव उंड साहित पतुराम गे दहन मेद समग ओटायात पौद्गिलिक कब्रतेकिन ओह पदिंच प्रदेश सेवन एतिमले प्रदेश गमन कोटतिबिनवा इन पशु ओह एतिमले पोलिस थानेट गोत्स एतिमले पोलिस स्थानाधिपति वरयाट बारवी तिबुना एतिमले पोलिस स्थानाधिपति वरया विसिम मेम सरेन्वरिया अतडंगुटगिन वेडिदुरु इमाशन कट्टु संदा अंपार मूलस्थान पोलिस सेट बार देनु लबुवा नगर पलात बार ज्येष्ठ नियोज्य पोलिस प्रतिवरयागे ऋजु अधीक्षण यटते अंपार कोट्टाश बार निलधारिया विसिंग सहकार पोलिस अधिकारी वर्युगे सह स्थानाधिपति वर्युगे युत निलधारी खंडायमक वेडिदुरु इमाशन कट्टु संदा पत्कृति तिबिनवा නත්තල නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සමරන ලෙස සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගැබිනි මවුපුරුන් සඳහා කොවිඩ් මර්ධන එන්නදේ තුන්වන මාත්‍රාව නුදුරේදීම ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උදා වූ නත්තල සමරන ලෙස සෞඛ්‍යංශ අවධාරණය කරනවා. ओमिक्रॉन वायरस आसादितेन मेरिटिन तहोरुवीम हमुए नत्ताल दिने निवसट सीमा करमिन समरन लेसाई सौख्यांश इल्ला सिटिन्ने पवतिन वसंगत तत्वे हमुए एन्नत करनेट योमुवीम अत्यावश्यय एसेम मुव आवरण पेलंदीम मीटर देकक आवम दूर पवत्वा गैनीम नितर दैत विष बीज हरणे किरीम निसि आयुरिन कलयुतुए मे अतर गैबिनी मवुरुन संधा नुदुरेदीम कोविड मार्दन एन्नते तुन्मन मात्राव लबा दीमट कटियुतु करन बवाई सौख्यांश प्रकाश कले बहु गर्भिणी मवुरु मेवन विट කොවිඩ් ආසාදනයට එරෙහිව එන්නත ලබාගෙන තියෙනවා. ඒ එන්නත ලබා ගැනීම නිසා ගර්භණී මවවරුන්ට කොවිඩ් ආසාදනය නිසා ඇතිවන සංකූලතා බොහෝ ලෙස විශාල ලෙස අපිට අඩු කර ගැනීමට මේ වන විට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබ ගර්භණී බව දැනගත් පළවෙනි අවස්ථාවේදීම ඔබේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමු වෙලා මේ කොවිඩ් එන්නත ලබා ගැනීම ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මේ ගර්භණී මවවරු තවත් සමහර පිරිසක් දැන් සිටිනවා අපිට මේ පළමු සහ දෙවන මාත්‍රාව ලබාගෙන මාස තුනකට වඩා වැඩි කාලයක් ගත වෙච්ච. එතකොට එවැනි ගර්භණී මවරුන්ට තුන්වන මාත්‍රාවක් විදිහට කොවිඩ් එන්නත ලබා දෙන්නට ප්‍රසවහන ආරවිද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන විදිහට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිර්දේශ ඉදිරියේදී ක්‍රියාත්මක වෙන විට ඔබට ඒ සඳහා අවස්ථාවක් ලැබේවි. ඊයේ දින තුලත් කොවිඩ් නව රෝගීන් 573 දෙනෙකු තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 582,722 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍යෙන් තුන්වන දිනටත් ලක්ෂයේ ඉපවූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ අතර ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් ශීත ඍතුවේ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට ජර්මනියේ ලුෆ්තන්සා ගුවන් සේවය තීරණය කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. බ්‍රිතාන්‍යෙන් තුන්වන දිනටත් ලක්ෂයක්ම වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. පසුගිය සතිය තුළ බ්‍රිතාන්‍යයේ නව ආසාදිතින් 148කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව එරට සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය සඳහන් කළේ ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රොන් ආසාදිතින් රෝහල්ගත කිරීම 70%කින් පමණ අඩු වී ඇති බවයි. මේ අතර ඔමික්‍රොන් ව්‍යාප්තිය හේතුවෙන් සෑම ලන්ඩන් වැසියන් දස දෙනෙකුගෙන් එක් අයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට පත්ව තිබෙනවා. ओमिक्रॉन व्याप्तियत समग संचारक क्षेत्रे अतिवीतिबिन अविनिश्चित भावे हेतुवेन श्रेते इरुतुवे सियगुवन गमन 33 दशक पमन अवलंगु किरीमट जर्मनीये लुफ्तांसा गुवन सेवय तीरणय कर तिबेनवा लुफ्तांसा एतुलु यूरोपे विशालतम गुवन सेवा समूहय मेवन विट क्रियात्मक करनु लबन्ने सियगुवन गमन वलिन 60%ක් पमनय අදත් දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදුවන බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළා. දල වශයෙන් දෛනිකව සිදුවන පාඩුව රුපියල් ලක්ෂ 50කට වැඩේ. මේ වන විට සිදුව ඇති පාඩුව රුපියල් කෝටියක් පමණ වනවා.
දුම්රිය ස්ථානාධිපති වරුන් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවතා දැමුවා. තම ගැටළු සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමග දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය ඊයේ පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුවා. පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනුයි දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා පාර්සල් බාර ගැනීම නවතා දැමීමට පියවරගෙන ඇත්තේ. මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදු වන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළේ. සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් දෛනික ආදායම වෙන්නේ මිලියන 3කට 4කට වගේ ප්‍රමාණයක්. නමුත් මේ උත්සව සමයක් නිසා ගම්බිම් බලා යන මගින් ප්‍රමාණය වැඩි. සාමාන්‍ය අපි දැනුම් දුන්න සාමාන්‍ය කාලසටහනට සියලු දුම්රියන් ධාවනය වුණා නම් මිලියන 8ක 9ක ආදායමක් ඉබි වෙන්න තිබුණා. හැබැයි දුම්රිය කිහිපයක් ධාවනය කරනකොට මිලියන 4ක 5ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒකටත් වගකියන්න ඕනේ දෙපාර්තමේන්තු පාලන අධිකාරිය. දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතාද මේ පිළිබඳව අදහස් පළ කළා. දිනකට රුපියල් මිලියන 5ක පමණ පාඩුවක් සිදු වෙන දැන් ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රිය ගමන් කිරීමේ අවස්ථාව අද මගින් උදා වුණා. නිකන් යන්න කියලා ඒක නිකන් යන්න. නිකන් යන්න හැමදාම වගේ ටිකට් ගන්නේ කොයිද අප්පා ටිකට් දෙන්නේ නැතෝ කොහෙන් ගන්නද ටිකට් අපි? අපුව මගේ ඇල්ලුවත් ඇල්ල අපි මොනා කියන්නද මුන් බැවිලා මුන් එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.siyathanews.lk ගේ අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.